අයිබවන් කාලීන ප්‍රවෘත්ති වාර්තා කරන්නේ අංක 1 සියත උදැසන ප්‍රවෘත්ති විකාශයයි මෙලෙස ආරම්භ වන්නේ මම සඳරුවන් ඉදිරිමාන සිරස්සල වෙතයි ප්‍රථමයෙන් අවධානය ඉන්දියාව සහ බ්‍රිතාන්‍යයට මාරාන්තික බලපෑම් මෙල්ල කළ කොවිඩ් ප්‍රභේදය ශ්‍රී ලංකාවේ රට දිනවන්න නම් ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂා කළ යුතුයි විපක්ෂ නායක සජිත් කියයි අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල දින 7කින් අධ්‍යාපන ඇමති ජී.එල්. අවධාරණය කරයි ප්‍රථමයෙන් දේශීය පුවත් වෙතයි අවධානය මෙරට පැතිර යන කොවිඩ් ප්‍රභේදය එංගලන්තයේ පැතිර යන කොවිඩ් ප්‍රභේදය බවට තහවුරු වී ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්තර මහතා පවසනවා ඒ විශේෂ මාධ්‍ය හමුවක් ඇඳවමින් අපි මේ වෙනකොට තහවුරු කරගෙන තිනවා දැනට කොළඹ කුරුණෑගල සහ බොරලැස්ගමුව යන ප්‍රදේශවල අපි සාම්පල් 43 ක නියජක් මේ වෙනකොට අධ්‍යනය කළ ඉවරයි ඒ පැතිරෙන්නේ එංගලන්තයේ මේ වෙනකොට කරදරයට පත් වෙලා තියෙන B117 කියන ප්‍රභේදය කියන එක අපි 100%ක් වශයෙන් තහවුරු කරා මේ ප්‍රභේදය එංගලන්ත ප්‍රභේදයට 100%ක් සමානයි එංගලන්තෙන් අප ප්‍රභේදයේ බොහෝ විට අපි දැක්කේ නිරෝධායන මධ්‍යස්ථාන ආශ්‍රිතව හැබැයි මේ වෙන විට අපිට මේ සමාජයේ වාර්තා වෙන ආසාදන සියල්ලක්ම පහේ මේ කාණ්ඩයේ මගින් රිප්ලේස් වෙලා තියෙනවා කියලා තමයි අපිට දැනට පේන ලක්ෂණ අනුව දිවයිනේ සියලුම දිස්ත්‍රික්කවල ඉතිරි ප්‍රදේශවල වාර්තා වෙන සාම්පලොත් මේ වෙන විට අපි අධ්‍යයනයට ලක් වෙනවා අපි ඉතින් ඉදිරි දින 7 ඇතුළත ලංකා පුරාම සංචරණය වෙන අනිකුත් ඒවා ගැනත් අදහසක් දෙන්න බලාපොරොත්තු වෙනවා මේ ප්‍රභේදය ටිකක් කරදරකාරී ගැටලුකාරී ප්‍රභේදයක් මේකෙන් මරණ ඇතිවීම සාමාන්‍ය ප්‍රභේදයට වැඩිය 55%ක් දක්වා වැඩි වෙනවා ට්‍රාන්ස්මිසිබිලිටි එක ඒ කියන්නේ එක්කෙනෙක්ගේ තව එක්කෙනෙක්ට පැතිරීම 50%ක් දක්වා වැඩි වෙනවා මේකේ හොඳේ තමයි දැනට ලංකාවේ භාවිතා කරන ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා වැක්සීන් එකට මේ ප්‍රභේදය තාමත් සංවේදී අවසන් ප්‍රතිඵලය අපි ලබා ගන්නේ වැක්සිනේෂන් එකක් කරා ඉතින් ඒක ඒ දක්වා කාලය යනකම් ඉදිරි මාස 2-3 එකිනෙක අතර පැතිරෙන එක නවත්තන්නේ ලංකාවේ ඉස්සර තිබ්බේ බොහොම ටිකක් අහිංසක වගේ ප්‍රභේදයක් ඒකෙන් රෝග ලක්ෂණත් වැඩි ලැබුණේ නැහැ හැබැයි දැන් ඇවිල්ලා තියෙන ප්‍රභේදය සියලුම රටවල්වලට ඉතාම කරදර කරලා තියෙනවා අපි සියලුම දෙනා කතා වෙනම ඉන්දියානු ප්‍රභේදයක් ගැන ඩබල් මියුටන් ප්‍රභේදයක් ගැන ඇත්තටම මේ වෙන විටත් ඉන්දියාවේ වැඩිපුරම ආසාදන සංඛ්‍යාවක් සිදුවන්නේ ඉන්දියානු ප්‍රභේදයේ හරහා නෙවෙයි එංගලන්ත ප්‍රභේදයේ හරහා ඒ නිසා එංගලන්ත ප්‍රභේදයේ තමයි දැනටත් ඉන්දියාවේ මේ සියලුම මරණ සහ ඒවලට වැඩිපුර දායකත්වයක් ලබා දෙන්නේ ඉතින් මේ ප්‍රභේදය අපි මුලින්මම සැක කරේ අප්‍රේල් මාසේ 8 වෙනිදා බොරලැස්ගමුවේ හම්බෙච්ච සාම්පල් වලින් තමයි මුලින්මම සැක කරේ ඔඩියන්ස් එකෙන් ප්‍රශ්න ආවා එකක් තමයි නව ප්‍රභේදය වාතයෙන් පැතිරෙනවද නැද්ද කියන එක ඕනතරම් විද්‍යාත්මක සාධක තියෙනවා මේක එයාබෝන් ට්‍රාන්ස්මිෂන් එකට කියන්නේ වාතයේ හරහා යන්න පුළුවන් කියන සාධක තහවුරු කළා වැදගත් දෙය තමයි මේක ශ්වසන පද්ධතිය ආශ්‍රිතව හැදෙන ලෙඩක් සහ මේකෙන් ආරක්ෂා වෙන්න අපි දැනගන්න ඕනේ මේක එයාබෝන් කියලා හිතා වැඩ කරලා පරිසංවිධනය දෙවෙනි රැල්ලේ අපි දැක්ක ටිකක් වයසක අයගෙන් තමයි වැඩිපුර දෙවි සත්කාර ඒකක පිරිතිම නමුත් දැන් අපි දකිනවා වැඩිපුර තරුණ අයත් අපි දකිනවා ඉතින් මොකද වෛරසයේ ප්‍රබලත්වය වැඩි දිවයින පුරා පැතිරලා තියෙන රෝහල් පද්ධතියේ හැම රෝහලකම ICU එකක සමහර වෙලාවට අපිට රෝගීන්ට ප්‍රතිකාර කරන්න සිදු වෙනවා මුන රෝහලකේ රෝගියෙක් සිටියත් ඒ අවස්ථාවට උචිත ප්‍රතිකාරය ලැබෙනවා දැනට අපිට එහෙම ඔක්සිජන් ගැටලුවක් නැහැ අපේ රට තුළට ඇතුළු වී ඇති භයානක ප්‍රතිඵල අත්කර දෙන නව කොවිඩ් ප්‍රභේදය තවමත් අපේ නොසලකා හරිමින්ද කටයුතු කරන්නේ දැන්වත් ඇස් අරිමුද මෙච්චර දවසක් හොය හොය හිටියනේ මේ පැතිරීගෙන යන කොවිඩ් ප්‍රභේදය මොකක්ද කියලා ඕන දැන් ඒකත් අඳුනගත්තා හොයාගත්තා දැන් ඉතින් මේක එයාබෝන්ද ඒ කියන්නේ වාතයෙන් පැතිරෙනවද ස්පර්ශයෙන් පැතිරෙනවද අරකද මේකද කිය කිය හොය හොය ඉන්න කාලයක් නැහැ එහෙම කාලේ ගත කරන්නත් එපා හැමෝම මතක තියාගන්න ඕන කාරණයක් තියෙනවා ලෝකේ රටවල් රැසකට මාරාන්තික භයානක ප්‍රතිඵල අත්කර දෙමින් සිටින්නේ මේ අපේ රටේ තියෙන කොවිඩ් ප්‍රභේදය කියලා ඉන්දියාවම ගිලගනිමින් තිබෙන්නේ අපේ රටේ අහගන්න හොඳින් අපේ රටේ තියෙන මේ කොවිඩ් ප්‍රභේදෙම තමයි එංගලන්තයේ අකර්මණ්‍ය කලේ දහස් ගණනක් මියදුනේ රෝගාතුර උනේ මේ අපේ රටේ දැන් තියෙන ප්‍රභේදෙම තමයි ඒ වගේම තමයි එක් රෝගියෙකුට පුළුවන්කම තියෙනවා පුද්ගලින් 5 දිනකට හෝ 6 දිනකට ක්ෂණිකව මේ රෝගය පතුරවන්න එයයි ඊටාම භයානක
දැන් ඊයේ දවසේදී අපේ රටෙන් පළමු වතාවට කොවිඩ් රෝගීන් 1000ක්ම වල වාර්තා වුණා. පැය 24කට පුංචි කාලයක්. උදාහරණයක් විදියට අපි හිතමු මේ රෝගීන් 1000 පුද්ගලින් 5 දෙනා ගානේ රෝගය පතුරවල තියෙනවා කියලා. එතකොට ඊයේ දින හම්බුණු රෝගීන් සංඛ්‍යාව ඊටාම කෙටි කාලයකින් 5000ක් වෙන්න පුළුවන්. ඒ 5000 තවත් නිරෝගී පුද්ගලින් 5 දෙනා ගානේ මේ රෝගය බෙදා හැරියොත් 25000කට ෂණිකව රෝගය බෝ වෙනවා. නිරෝගී පුද්ගලින් 5 දෙනා බැගින් රෝගය බෝ කළොත් 125000ක් රෝගීන් බවට පත් වෙනවා අපේ රටේ. මේ රෝගීන් 125000 5 දෙනා ගානේ දල වශයෙන් රෝගය බෝ කළොත් 625000ක්. ඒ 625000 පස් දෙනා ගානේ කියලා අපි හිතුවොත් රෝගය බෝ කරන්නේ ඊටාම ෂණිකව පැය කිහිපයක් දින කිහිපයක් වෙන්න පුළුවන් පුද්ගලයින් 31,25,000ක් පමණ ඒ කියන්නේ මිලියන 3 ඉක්මවල යනවා මේ සංඛ්‍යාව විද්‍යාත්මක පදනමකින් ගත්තාම මීට වඩා වැඩි වෙන්නට පුළුවන් සමහර විට අඩු වෙන්නට පුළුවන් මීට වඩා හෝ මේ සංඛ්‍යාවෙන් හෝ රෝගින් වාර්තා වීම තියෙන්නේ ඔබත් මගෙත් අතේ තේරෙනවද දැන් අපි ඉන්දියාවට අත වනමින් ඉන්නේ කියලා තවමත් නිදාගෙන අලසව ප්‍රමාද වී තීන්දුව తీරන ගත්තොත් ඉන්දියාව අපිට බැටන් එක දෙනවා දෙනවම තමයි ඔබ මම අපි හැමෝම සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රියාමාර්ග අනුගමනය කරමු මාර්ග උපදේශ අකුරටම ක්‍රියාත්මක කරමු රජය සෞඛ්‍යංශ බලාගෙන ඉන්න එපා ජනතාව විතරක් මේවා කරනකම් කඩිනමින් ඉක්මනින් දැඩි තීන්දුව తీරන ගන්න අපි රට ආරක්ෂා කරගනිමු දේශීය වෙදකම පිළිබඳ ජනතාව විශ්වාසයෙන් කටයුතු කළ යුතු බව රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී COVID-19 වසංගත රෝග තත්ත්වයෙන් ආරක්ෂා වීම සඳහා භාවිත දේශීය වෛද්‍ය ප්‍රතිකාර විධි සහ ආයුර්වේද දෙපාර්තමේන්තුව මගින් අනුමත ප්‍රතිශක්ති වර්ධක හා ප්‍රතිකාර හඳුන්වා දීමේ මාධ්‍ය හමුවක් අද පෙරවරුවේ රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹදී පැවැත්ුණා. ආයුර්වේද සහ පාරම්පරික ඖෂධ වර්ග අපේ ජීවන රටාවන් වල යහපැවතුන් වල විශේෂතා හේතු කොටගෙන අපි හිතනවා අන් රට වලට සාපේක්ෂව අපේ රටේ ආරක්ෂිතකම සුරක්ෂිතකම වැඩි කියලා. අපි ඊටම ඕනකමින් ඉල්ලනවා දේශීය වෛද්‍යකම් ක්‍රමයේ පිළිබඳව විශ්වාසය තබන්න කියලා මේ රටේ ජනතාවගෙන්. විවිධ ඖෂධ වර්ග ලබා දෙමින් කොරෝනා ආසාදිත තත්ත්වය සහ නිරෝධායන පවුල් සුවපත් කිරීම සඳහා විශාල මෙහෙයුමක් අපේ අමාත්‍යාංශයේ විදියට මැදිහත් වෙලා සිද්ධ කරනවායි කියන මතක් කිරීම අපි කරනවා. ආදරෙන් ඉල්ලනවා අපි අද අපේ දේශීය වෙදකම් ප්‍රවර්ධන අමාත්‍යාංශයේ දේශීයත්වයේ පිළිබඳව සුවිශේෂූ කේන්ද්‍රීය කාල පරිච්ඡේදයක අපි ඉන්නේ. ඒ වගේම දේශීය වෙදකම් පැත්තෙනුත් අලුත් පුනර්ජීවනයක් ලබලා තියෙන කාල පරිච්ඡේදයක අපි ඉන්නේ. විදේශ භාණ්ඩ ගෙන්නන සීමා කරලා තියෙනවා විදේශ වලින් එන ආහාර වර්ග සීමා කරලා තියෙනවා ඒවා එකපාරටම නවත්තන්න පුළුවන්කමක් නැහැ රටකට හැබැයි යම් යම් සීමා කිරීම හරහා දේශීය ඒවා නිෂ්පාදනය කිරීම සඳහා කටයුතු කරනවා මහා ජනතාවට අවබෝධයක් නැහැ දැන් අපි කොළ කැඳක් බොන්න කිව්වහම සමහර වෙලාවට එකම කොළ වර්ගයේ කාලයක් බොනවා ආයුර්වේද දේශීය වෛද්‍ය විද්‍යාවේ කිසිසේත්ම නැහැ එකම රසයක් දිගටම ගැනීම අපි මේ රෝග නිවාරණයට දෙන ඖෂධ වලින් අම්පේ එම්මදලේම බලන්නේ ශාරීරික බැලන්ස් එක පවත්වාගෙන මේ රෝගේ නිවාරණය කරන්න කටයුතු කරලා ඉන්නේ. කොරෝනා වසංගතයේ පාලනය කිරීම වත්මන් ආණ්ඩුව තුලින් ගිලිහි ගොස් ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ රක්ෂණ නියෝජිතයින් සහ විපක්ෂ නායකවරයා අතර පැවති හමුවකදී අපිට අහන්නට ලැබුණා බොහොම ප්‍රොෆෙෂනල් ගවර්න්මන්ට් එකක් නිර්මාණය වෙනවායි කියලා. වියතුන්ගෙන් සපිරි ආණ්ඩුව, බුද්ධිමතුන්ගෙන් සපිරි ආණ්ඩුව. දැන් මේ ආණ්ඩුවේ බුද්ධිමතුන්ට වියතුන්ට තේරුනේ නැද්ද? එදා අපි කියනකොට මාත්‍රා ලක්ෂ 440 තමයි රටේ ජාතික ප්‍රමුඛතාවය කියලා. ඒව පෙන්නලා දෙනකොට ට්‍රෝල් ෆාම්ස් හදලා කුලි හේවායන් නිර්මාණය කරලා මුහුණු පොතේ මඩ ගහන එක නේද? රජේ සහ රජේ විවිධ තැරැව්කරුවා නිෂ්ඨ කර. අදටත් ඒ දේ සිද්ධ වෙනවා. මුහුණු පොතේ කමෙන්ට්ස් වලින් රට දිනවන්න හද. මුහුණු පොතේ කමෙන්ට්ස් වලින් රට දිනවන්න බෑ. රටේ ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂිතභාවය තහවුරු කරලා තමයි රට දිනවන්න පුළුවන්. මේ මහා තුන්වෙනි රැල්ල නිර්මාණය වීම පිළිබඳව සම්පූර්ණ වගකීම ආණ්ඩුව බාර ගන්නට ඕන. අපි දකිනවා දැන් එක් එක්කෙනා මයික්‍රොෆෝනයක් දැක්ක දැක්ක තැන තුන්වෙනි රැල්ලේ වගකීම ජනතාව පිට පටවන්න හදනවා. මුහුණු ආවරණ ගැන කතා කරනකොට hina වු. රටේ ජනතාවට හිතන්න වෙලාව ඇවිල්ලා තියෙනවා. වර්තමාන තත්ත්වය තුළ මේ රටේ ජනතාව, ඒ වගේම ජන ජීවිත මහා දැවැන්ත අනාරක්ෂිතභාවයකට, දැවැන්ත අනාරක්ෂිතභාවයකට, ඒ වගේම රටක් හැටියට මහා ප්‍රපාතයකට ඇද වැටෙමින් පවතින
මේ රටේ මෙච්චර ව්‍යසනකාරී තත්ත්වයක් ඇති වෙලා තියෙද්දි නිසි ලෙස ආර්ථික කළමනාකරණය කරලා ඒ වගේම මේ රට ආර්ථිකය ජනතාව බඩගින්න ඉන්නේ නැති වෙන්න. මොකද අපි දැක්ක මේ මේ ව්‍යසනයත් එක්ක සමහර තැන්වල ජනතාව මිය ගියේ කොවිඩ් වලින් නෙවෙයි බඩගින්න මිය ගියා. නමුත් අපේ රටේ අපි කිසිම මේ පුරවැසියෙක්ට එහෙම සිද්ධ වෙන්න ඉඩ දුන්නේ නැහැ. රජයෙන් සහනාධාර ලබා දුන්නා. ගෙදරවල් වලටම බේත්හෙත් ගෙනihin දීලා මේ රටේ ජනතාව බේරගත්තා. ඒ වගේම මේ අවස්ථාවේදී රජය දාම යහමින් කළමනාකරණය කරමින් තියෙනවා. මේ රටේ ජනතාව මේ අවස්ථාවේදී මේ සම්බන්ධයෙන් ඔවුන්ට හැකි උපරිම සහයෝගය දෙන්න කියලා අපි රජය වෙනුවෙන් ඉල්ලා සිටිනවා. මේ රටේ මිලියන 22ක ජනතාවක් සිටිනවා මේ මිලියන 22කින් 75%ක් එන්නත ලබාගත් අවශ්‍ය නම් ඒ කියන්නේ මිලියන 15ක් විතර එන්නත ලබාගත යුතුයි මේ මිලියන 15 එන්නත් කරන්න අපි දන්නවා එක එන්නතක් ඩොලර් 4.725කට ගිවිසුම් ගහලා තිබුණා අපි හිතුවත් අපි එන්නත ලබාගත්තේ ඩොලර් 5කට කියලා මේ මිලියන 15ටම එන්නතක් දීමට අපිට වැය වෙන මුදල රුපියල් බිලියන 15 පමණ වෙනවා. අපි දන්නවා අපිට තිබුණ සීනි ප්‍රශ්නයෙන් රජයට රුපියල් බිලියන 15.9ක් අහිමි වුණා කියලා මුදල් අමාත්‍යංශය පාර්ලිමේන්තුවට දැනුවත් කළා. එවැනි මුදලකින් එක එන්නතක් අපේ රටේ මිලියන 15කට දෙන්න පුළුවන්. අවුරුදු කාලේ වෙනකොට අපිට මතකයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයෙන් පැහැදිලිව කිව්වා අවුරුදු උත්සවයේ සමයත් එක්ක ඒ අවුරුදු උත්සවය අවසන් වෙච්ච ගමන් කොරෝනා ව්‍යාප්තිය වැඩි වෙන්න පුළුවන් ඒ අවදානම අනතුරු තියෙනවා කියලා. නමුත් ආණ්ඩුව මේක කිසි සැලකිල්ලකට ලක් කරේ නැහැ. ඒ විතරක් නෙමෙයි අද වෙනකොට COVID-19 පිළිබඳව ඉන්න අමාත්‍යතුමිය කියනවා එතුමිය ඇතුළු සෞඛ්‍ය අංශ පැහැදිලිවම කරුණු දක්වලා සාධක සහිතව කිව්වා සංචරණ සීමාවන් ඇති කරන්න කියලා. නමුත් ඒ යෝජනාව පරාද වුණා. එතන බරපතල ප්‍රශ්න लोक सौख्य संविधान उपदेश दूना सौख्य निर्धारित प्रमाण प्रमाण मेदिन कारणसा सौख्य बल का सहाय विपाक मे अप्रिल मासे लंकावट मून दिन सिद्धुना एना करण खंडीआर टेस्ट कर प्रमाण एकम खंडल सिद्धुना समस्त रटे मे सौख्य निर्धारित सेव के लक्ष्य मे लक्ष्य देकोट विशे लक्ष्य बड़काटे කොළඹ වරාය නගරයේ යනු චීන ජාවාරම් කරුවන්ගේ සහ චීන රජයේ පාලනය යටතේ ක්‍රියාත්මක වන ව්‍යාපෘතියක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. දැන් මේ පෝට් සිටිය ගැන අපේ මුළු ජාතියක් හැටියට රටක් හැටියට අපි හුඟක් බලාපොරොත්තු තියාගෙන ඉන්න දෙයක්. අපේ රටට අලුතෙන් රටට විශාල ආදායමක් ගන්න පුළුවන් මාර්ගයක් මෙතන පෑදිලා තියෙනවා. නමුත් මේකත් හරියට කළමනාකරණය කරන්නේ නැතුව මේක හරහා විදේශ ආධිපත්‍යය විශේෂයෙන්ම චීනේ චීනේ ඇඟිලි ගැසීම මත මේක චීන කොළණියක් බවට පත් වෙන ආකාරයේ කොමිසමක් පත් කරලා රටේ නීති රීති වලට යටත් නොවන ආකාරයට චීන ජාවාරම් කරුවන්ට චීන රජයට පාලනය කරන්න පුළුවන් විදිහ ව්‍යාප්තියක් ආරම්භ කරන්න යනවා. මෙතෙන්දිත් අපි දකින්නේ නැවතත් මේ රජයෙන් ප්‍රබලයන්ට විශාල ප්‍රමාණයෙන් කොමිස් ගන්න පුළුවන්. එහෙම නැත්නම් විශාල පසෙන් කුට්ටියක් කඩා ගන්න පුළුවන්. ක්‍රමවේදයකට මේක යනවා. අද උපදින දරුවගේ මුණුබුරාගේ මුණුබුරාට තමයි අන්තිමට මේ භූමිය අයිතිය ගැන කතා කරන්න ඉඩ කඩක් සැලසෙන්නේ. එතකොට මේක ඊටම අහිතකරයි. මේ වෙනුවෙන් අපි අනිවාර්යයෙන්ම සටන් කරනවා පාර්ලිමේන්තුවේත් පාර්ලිමේන්තුවෙන් පිටත් මේ තත්ත්වයට පත් කිරීමට අපේ රට අපට අපේ ජාතික සම්පත් මේ තත්ත්වයට පත් කිරීමට ඉඩ නොදීමට අපි අනිවාර්යෙන්ම වග බලා ගන්නවා. එළඹෙන මේ මාස දෙවනදා යලිත් පාසල් ආරම්භ කිරීම පිළිබඳව නිශ්චිත තීරණයක් ගන්නා බව අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පී. රිස් මහතා පවසනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ පසුගිය නොවැම්බර් මාස පවත්වනු ලැබූ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ඉදිරි දින 7 ඇතුළත ලබා දීමට පියවර ගන්නා බවයි. අපි දිගටම සම්බන්ධ වෙලා තිබෙනවා අපේ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන් සමඟ. එතකොට දිවයිනේ ඒ ප්‍රදේශවල තත්ත්වය පිළිබඳ අපි ඒ අධ්‍යක්ෂකවරුන්ගේ මත ලබා ගන්නවා. සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්තුමාගේ උපදෙස් ලබාගෙන අපි මේ දෙවනිදා ස්ථිර තීරණයක් ගන්නවා.
මේ තුන්වනදා ආරම්භ වන සතියේ පාසල් පැවැත්වීම සම්බන්ධයෙන් අධ්‍යාපන පොදු සාධක උසස් පෙළ විභාගයේ පවත්වලා අවසන් වුණේ ගිය අවුරුද්දේ නොවැම්බර් මාසයේ පළවෙනි සතිය. ශිෂ්‍ය ශිෂ්‍යාවන් 362,000 උසස් පෙළ විභාගයේ වෙනුවෙන් පෙනී සිටියා. අපිට දැන් පුළුවන් වෙලා තියෙනවා අද සිට දින 7ක් ඇතුළත ඒ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම. විභාග දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්තුමා ඒ දෙපාර්තමේන්තුවේ සියලුම නිලධාරීන් හා උත්තර පත්‍ර පරීක්ෂකයන් මේ සියලු දෙනාම එක්කාසු වෙලා පුදුම විදිය කැපවීමකින් වැඩ කළ නිසා තමයි අපිට පුළුවන් වන්නේ සතියක් ඇතුළත අද සිට සතියක් ඇතුළත මේ ප්‍රතිඵල නිකුත් කිරීමට. දැන් අධිකරණ පුවත් කිහිපයක් හැටියෙන් තමන්ව එක්සත් ජාතික පක්ෂයෙන් නිරපීමට එම පක්ෂයේ ගෙන ඇති තීරණය වැළැක්වීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා එම පක්ෂයට සම්බන්ධ පළාත් පාලන නියෝජිතයින් 58 දෙනෙකු විසින් ඉදිරිපත් කර ඇති පෙත්සම විභාග කිරීමට අවසර දෙන්නේද නැද්ද යන නියෝගය මැයි මාස 21 වෙනිදා ප්‍රකාශයට පත් කරන බව අභියාචනාධිකරණය නිවේදනය කළා. අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර සහ මයදුන්නි කොරයා යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය සිදු කරනු ලැබුවා. පසුගිය ජනාධිපතිවරණ සමයේ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා සුදුවැන් වලින් පුද්ගලින් පැහැරගෙන යාම ඇතුළු විවිධ සිද්ධීන් පිළිබඳව අසත්‍ය තොරතුරු ප්‍රකාශ කොට එවක ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජනාධිපතිවරණ කටයුතු වලට අගතියක් සිදු කළේ යැයි චෝදනා කරමින් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති රූමි මොහොමඩ් යන අයට එරෙහිව ගොනු කර තිබෙන නඩුව ජූනි මාස 7 වෙනිදා කැදවෙන ලෙස කොළඹ මහාධිකරණය නියම කළා. මෙම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා. එහිදී නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා අධිකරණයට දන්වා සිටියේ මෙම නඩුවේ සාක්ෂි වශයෙන් ඉදිරිපත් කර තිබෙන වීඩියෝ දර්ශන උත්පාදනය කළ පරිගණක පද්ධති පරීක්ෂා කිරීම සඳහා විත්ති පාර්ශවයට අවස්ථාවක් ලබා දී තිබුණද ඒවා පරීක්ෂා කිරීමට විත්තිය විසින් නීතිඥවරයෙකු යොමු කර නොතිබූ බවයි. ඒ අනුව අදාළ පරිගණක පද්ධති පරීක්ෂා කිරීම සඳහා මේ මාස 14 වෙනිදා නීතිඥවරයෙකු සහභාගී කරවන ලෙස විනිසුරුවරයා විසින් විත්ති පාර්ශවයට නියම කළා. ගාල්ල වරායාසන්න මුහුදේ පාවෙන අවිගබඩාවක් පවත්වාගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශංක යාපා සේනාධිපති ඇතුළු විත්තිකරුවන් 8 දෙනෙකුට එරෙහිව ගොනු කර ඇති නඩුවේ තීන්දුව මැයි මාස 21 වෙනිදා ප්‍රකාශයට පත් කරන බව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නියම කළා. සිංහරාජ රක්ෂිත වනාන්තර කලාපය තුළ සිදුවන නීති විරෝධී ක්‍රියාවන්ට එරෙහිව වහම නීතිය ක්‍රියාත්මක කරන ලෙස වග උත්තර කරුවන්ට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් වුණා. පරිසර යුක්ති කේන්ද්‍රයේ සහ එහි විධායක අධ්‍යක්ෂ හේමන්ත විතානගේ මහතා විසින් පෙත්සම ඉදිරිපත් කළා. එහි වග උත්තර කරුවන් ලෙස වනජීවි අමාත්‍යවරයා, එහි අමාත්‍යංශ ලේකම්වරයා, වනජීවි සංරක්ෂණ අධ්‍යක්ෂ ජෙනරාල්, පරිසර අමාත්‍යංශ ලේකම්වරයා සහ නීතිපතිවරයා නම් කර තිබෙනවා. දරුවන් තිදෙනෙකු සමග මහත් දුෂ්කරතා මැද්දේ ජීවත් වන පවුලක් පිළිබඳව විලච්චිය ප්‍රදේශයෙන් අපට වාර්තා වුණා. මේ ඒ පිළිබඳවයි. මේ කතාව අපට වාර්තා වුණේ 13 කණුව බණ්ඩාරගම විලච්චිය ප්‍රදේශයෙන්. ශ්‍රේයානි උපමාලිකා සහ SMJ සෙනරත් බණ්ඩාර පිරිමි දරුවන් තිදෙනෙකුගේ ආදරණීය දෙමව්පියන්. ඒ දරුවන් තිදෙනාගෙන් දෙදෙනෙකු මේ වන විටත් ශ්‍රවණ සහ කතන ආබාධවලින් පෙළෙනවා. පවුලේ වැඩිමහල් දරුවාට වයස අවුරුදු 7ක්. දෙවෙනි දරුවාගේ වයස තවමත් අවුරුදු 2යි. කුරුණෑගල ශික්ෂණ රෝහලින් මාසිකව ප්‍රතිකාර ලබන මේ දරුවන් දෙදෙනා හැරුණු විට වයස මාස 9ක් වන පුංචි සිඟිත්තෙක්ද මේ පවුලේ සිටිනවා. මේ දරුවන් තිදෙනා පියා වසර ගණනාවක සිට අනුරාධපුර ශික්ෂණ රෝහලේ සායන කිහිපයකින් ප්‍රතිකාර ලබනවා. ස්නායු ආබාධයකින් ඔහු පීඩා විඳින බවයි අපට තොරතුරු වාර්තා වුණේ. ලොකු පුතාට කතා කරන්න බෑ, පොඩි බබට කතා කරන්න බෑ, තුන්වෙනියටත් තාම කියන්න බෑ කියනවා ඩොක්ටරා. එහෙම ආස නමයක් ඉන්න. අපි තාම දුක්පත්කමෙන් තමයි ජීවත් වෙන්නේ. අපිට ගෙයක් දොරක් උනත් සාදා ගැනීමට හරිම අපහසුයි. දරුවෝ තුන්වෙනත් එක ජීවත් වෙන්නේ බොහොම අමාරුයි. මේ වන විට 5 දිනකුගෙන් සමන්විත මේ පවුලේ ගෘහ මූලිකයා සෙනරත් බණ්ඩාර මහතා අස නීප තත්වෙන් පසුවන නිසා සිය පවුලේ බර කරට ගන්නේ මේ දරුවන් තිදෙනාගේ ආදරණීයමවයි. අහිමිවගේ සතුට මේ කැදැල්ලට නැවත ගෙනෙන්නට ඔබට හැකිනම් ඒ වුන්ට මහත් අස්වැසිල්ලක් වනවා නොඅනුමානයි. ද
දාන්නන ළමයි බඩගිනි බඩගිනි කියලා ඒත් ඒව දී ගන්න විදියක් නැහැ. බොහොම අමාරුවෙන් තමයි දී ගන්නෙ කන්න වේදා වේලව. ලොකු පුතාට උගන්වව ගන්න ඕන අපි වැටිලා ඉන්න තත්ත්වෙන් ළමයවත් ගොඩ ගන්න ඉස්කෝලේ දා ගන්න ඕන ළමයා තාම දා ගන්න බැරි උනේ. ඉස්කෝලේ පොත්පත් ටික අරගෙන ඇඳුම් පළඳුම් අරගෙන අන්නාදුරේට එක්ක යන්න විදියක් නැහැ. එත් සමගින් සියත උදෑසන ප්‍රවෘත්ති විකාශය අවසන්. යළිත් හමුවෙමු මධ්‍යාහන 12ට අපගේ දහවල් ප්‍රවෘත්ති විකාශයත් සමගින්. ඔබට සුබ දවසක්. අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.